අද ඕකස් ඩයරි අපි ඇවිල්ලා තියෙන්නේ නුවර තියෙන ඓතිහාසික වටිනාකමකින් යුතු තැනක් බලන්න. මේ තැන තමයි කැන්ඩි වෝ සෙමෙට්‍රි එක. මේ සුසාන භූමිය මිහිදන් කරලා තියෙන්නේ දෙවන ලෝක යුද්ධ කාලයේදී නැතිවෙච්ච සොල්දාදුවන්ගේ සිරුරු. මේ සුසාන භූමිය පොදු රාජ්‍ය මණ්ඩලයේ සොල්දාදුවන් අනුස්මරණ කොමිෂන් සභාව විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. ඒ වගේම දැනටත් මේ සුසාන භූමිය නඩත්තු කටයුතු සඳහා අරමුදල් සපයන්නේ බ්‍රිතාන්‍යයෙන්. පේරාදෙනිය උද්භිත උද්‍යානයෙන් තමයි නඩත්තු කටයුතු සිදු කරන්නේ. මේ සුසාන භූමියේ ඉතිහාසය දෙවන ලෝක යුද්ධ සමය දක්වාම දිව යනවා. දෙවන ලෝක යුද්ධයේ 1939 සැප්තැම්බර් මස සිට 1945 අගෝස්තු මස දක්වා අවුරුදු 6ක් තිබිලා තියෙනවා. ඉතින් මේ කාලයේදී දෙවන ලෝක යුද්ධයේ එක් පාර්ශ්වකරුවෙක් වුණු ජපානය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට සැලසුම් කරලා තිබිලා තියෙනවා. ඒ කාලය වන විට ලංකාවේ කොළඹ සහ ත්‍රිකුණාමල ප්‍රදේශයේ නායක කඳවුරු දෙකක් පිහිටලා තිබිලා තියෙනවා. මේ නායක කඳවුරු දෙකේ යුද නැව් හතරක්, ගුවන් යානාගෙනියන නැව් තුනක් සහ බර නැව් දෙකක්, එවැගේම සැහැල්ලු නැව් පහක් මෙන්ව සබ්මැරින් හතක් රඳවලා තිබිලා තියෙනවා. මම ඉස්සෙල්ලා ඔයාලට කිව්වා ජපනුන් ලංකාව ආක්‍රමණය කරන්න සැලසුම් කරලා තිබිලා තියෙනවා කියලා. ඉතින් මේ සැලැස්මට අනුව 1942 අප්‍රේල් 5 වෙනිදා කොළඹ වරායටත්, 1942 අප්‍රේල් 7 වෙනිදා ත්‍රිකුණාමල වරායටත් ජපනුන් විසින් බෝම්බ ප්‍රහාර එල්ල කරලා තිබිලා තියෙනවා. මේ ප්‍රහාරය පිළිබඳව කල්තියා දැනගන්නට ලැබිච්ච නිසා වරායවලින් නැව කීපයක් ඉවත් කිරීමට හැකි වුණත් ඉවත් කර ගැනීමට නොහැකි වෙච්ච නැව කීපයක් සහ කොළඹ ත්‍රිකුණාමලය කියන වරායවල් දෙක විනාශ වෙලා තියෙනවා. ඊට අමතරව වරායට යාබදව තිබුණු ගුවන් තොටුපළටද විශාල ලෙස හානි සිදු වෙලා තියෙනවා. ඒ ගුවන් තොටුපළේ නවතා තිබුණු ගුවන් යානා 39ක් විනාශ වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රහාරයේ එල්ල කළ හමුදාවේ ගුවන් යානා 17ක්ද මේ ප්‍රහාරයෙන් විනාශ වෙලා තියෙනවා. වරායවල් වලට සහ ගුවන් තොටුපළට මේ ප්‍රහාරයෙන් හානි සිදු වුණත් ඔවුන්ට ලංකාව යටත් කර ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඉතින් මේ ප්‍රහාරයෙන් මියගිය 2000කට වැඩි පිරිසක් ලංකාවේ තමයි භූමදානය කරලා තියෙන්නේ. ලංකාව පුරාම පොදු රාජ්‍ය මණ්ඩලයේ සුසාන භූමි 6ක් තියෙනවා. ඒ වගේන් 4ක් කොළඹත්, 1ක් ත්‍රිකුණාමලෙත්, අනික් එක අපි මේ පෙන්වන මහනුවර තියෙන සුසාන භූමියත් වෙනවා. මේ මහනුවර යුද සුසාන භූමියේ සිරුරු 203ක් මිහිදන් කරලා තියෙනවා. ඒ අතරින් 16ක් නාවිකයන්, 151ක් හමුදාවේ සෙබළුන්, 32ක් ගුවන් හමුදාවේ සෙබළුන්, ඊට අමතරව වෙළඳ නාවිකයෙක් සහ ජාතික ගිනි නිවන හමුදාවේ සේවකයෙක් මෙහි මිහිදන් කරලා තියෙනවා. තවත් හඳුනා නොගත් සිරුරු දෙකකුත් මෙහි මිහිදන් කරලා තියෙනවා. මේ සුසාන භූමිය මිහිදන් කරලා තියෙන සිරුරු 203න් 107ක් බ්‍රිතාන්‍ය ජාතිකයෝ, ඒ වගේම 6ක් කැනේඩියානු ජාතිකයෝ, 23 දෙනෙක් ඉන්දියානුවන්, 26 දෙනෙක් ශ්‍රී ලාංකිකයන්, 35 දෙනෙක් පෙරදිග අප්‍රිකානුවන් සහ 3 දෙනෙක් ඉතාලි ජාතිකයන්. ඊට අමතරව එක් ප්‍රංශ ජාතිකයෙකුත් මෙහි මිහිදන් කරලා තියෙනවා. මේ සුසාන භූමිය හැම මලසිරුරක් සඳහාම එක පූර්ව බැගින් සවි කරලා තියෙනවා. ඒ හැම පූර්වකම මියගිය පුද්ගලයාගේ ආගමට අයත් සංකේතයක් සලකුණු කරලා තියෙනවා. ඊට අමතරව මියගිය පුද්ගලයාගේ විස්තර මේ පූර්වවල සඳහන් කරලා තියෙනවා. ඇත්තටම මේ සුසාන භූමිය සුසාන භූමියක් කියලා දැනෙන්නේ නැති තරමටම අලංකාරවත් විදිහට නඩත්තු කරලා තියෙනවා. ඉතින් මම ඔයාලටත් ආරාධනා කරනවා මේ තැන ඇවිල්ලා බලන්න කියලා. Google Maps වල Kandy War Cemetery කියලා සර්ච් කරපුවාම මේ තැනට එන විදිහ ලේසියෙන් හොයාගන්න පුළුවන්. නුවර ටවුන් එකේ ඉඳලා මෙතනට එන්න විනාඩි 10ක්වත් ගත වෙන්නේ නැහැ. ඒ නිසා නුවර ආවොත් මේ තැන බලලා යන්න අමතක කරන්න එපා. ඉතින් අදට අපි අපේ මේ බ්ලොග් එක ඉවර කරන්න තමයි හදන්නේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් බලන්න ඔයාලා අපේ වෝකස් ඩයරි YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක share කරන්න. මේ වගේම තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.